සුබම සුබ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේ නාමයෙන් අද දවසෙත් අපට ආශිර්වාද ගෙනෙන අතර අද දවසෙත් ඔබ විවිධ අභියෝග විවිධ කාරණා තුල දවස නිම කරලා දෙවලාය ඔබ නිදහසේ සිටින කාලයක් වෙන්න පුළුවන්. නම් ස්වාමීනාසේ යහපත් ඔබ මොන විදිහට දවස ඔබ ගෙව්වත් දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ මත මාසයේ තබා තිබුණා. ඒ නිසා දවස ඔබ ජීවත් තිම වෙනද වගේ මද දවසේ ආශ්‍රනා ඉදින් වලට ආශ්‍රනා කරන්න ප්‍රථම යම් ආත්මික ශක්තිතාවයක් අපි බලලා අපි ආත්මය අපි අදහිල්ලෙන් පුරෝගෙන අපි ආශ්‍රනා කරනව දෙසපි එක්සිට් වෙමු. අද දවසේ මම ඔබ සමග බෙදා ගන්න යනවා ලූක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ සිට 39 වෙනි පදේ වෙනකන් ඔබ ඒවොත් ඔබට ඉතාම උනන්දුව දනවන කතාවක් මේ ස්ථානයේ තුල ඔබට හම් වෙනවා. ජේසුස් වහන්සේ සිටිය කාලයේ තුල සිදු වුණු එක්තරා සිදුවීමක්. 26 වෙනි පදයේ සහ 27 වෙනි පදයේ මම ඔබට කියන්න ලූක් 8 ඔහු ගලීලය ඉදිරියේ තිබෙන ගෙරසේනයන්ගේ රටට පැමිණියෝය. උන්වහන්සේ ගොඩ බැස්ස කල නුවරින් පිටත් වූ යක්ෂා වේස වූ මිනිසෙක් උන්වහන්සේට සම්බ වුණෝය. ඔහු බොහෝ කලක සිට ඇඳුම් නොඇඳ සිටියේය. ගේක නොව සොෆොන් ගෙවල්වල විසෝය. මේ ස්ථානයේ කතා කරනවා ජේසුස් වහන්සේ යනවා ගෙන සේරයන්ගේ කියනා වූ ඒ නුවරට යනවා. ඒ නුවරට ගොඩ බැස් වෙලාවේ එක්තරා මිනිසෙක් යක්ෂා වේස වූ මිනිසෙක් උන්වහන්සේ සම්බ වෙන්න දුවගෙනාපු බව මේ ස්ථානයේ කතා කරනවා. ඔහුගේ ස්වභාවය ගැන කතා කරනවා. ඇඳුම් නැතුව සොහොන් ගෙවල්වල ඔහු කිදුමාකාර දුක්ඛිත ජීවිතයක් ඔහු ජීවත් වුණා. මේ පරිචිත ඔබ කීවද ඔබට තේරෙනවා. ඔහු දැන්වල වලින් පැන්දා. ඔහු වනාන්තරවල කිදුමාකාර දුක්ඛිත විනාශකාරී ජීවිතයක් පුල මේ පුද්ගලයා ජීවත් වෙනවා. හැබැයි යේසුස් වහන්සේ මේ ගමට ඇතුළු වෙද්දී යේසුස් වහන්සේ මේ මිනිසා මුණ ගැහෙනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ අහනවා මේ මිනිසාගෙන් ඔබ පල්ලෙහාට කියවද මේ කතාන්දරේ තියෙනවා. අහනවා යේසුස් වහන්සේ ඔබගේ නම මොකක්ද කියලා. අපි බලමු 30 වෙනි පදයේ බලමු තාගේ නම කිමෙක්ද යේසුස් වහන්සේ ඔහුගෙන් ඇසියෝසේ. ඔබ යක්ෂයන් ආවේශව සිටි නිසා ඔව් ලෙගියොන් යයි කිව්වේ. ස්ථානේ කියනවා ඔහුට බොහෝ යක්ෂාත්ම තිබුණු නිසා ඔහු ලෙගියොන් යයි කියලා. ලෙගියොන් කියන්නේ යම් ගණන් ඒකකයක්. ඒ කියන්නේ අපි මුදල් වර්ගයක්. මෙතන කියනවා ලෙගියොන් ලෙගියොන් කියලා කියනවා. ඒ කියන්නේ මුදල් ඒකකයක්. අපි ඩොලර් රුපියල් කියනවා වගේ ඒකකයක්. මේ පරිච්ඡේදය ඔබ කියවද්දී මේ ස්ථානේ කියනවා ලෙගියොන් කියන්නේ 2000 විතර කියලා. නමුත් ඔබ දන්නවා ඩොලරේ අගය එක එක රටින් රටට වෙනස් වෙන. ඒ නිසා බයිබල් විශ්ලේෂකයන් කියනවා මේක සමහරට 2000 වෙන්න පුළුවන්, 4000, 5000, 15000 වෙනත් වෙන්න පුළුවන්. මොකද ඒ රටෙන් රටට වෙනස් වෙන. නමුත් ඒක කොයිම වුණත් ඒ කතන්දරේ මෙතන කියන බොහෝ යක්ෂාත්ම ඔහුට වැයිද හිටියා. එනිසා පුදුමාකාර ලෙස ඔහුගේ ජීවිතයේ ඔහු විදවෙමින් සිටපු කෙනෙක්. ඔහුට ජීවිතයක් තිබුණ නැහැ. ඔබ තේරුම් ගන්න ඕනේ යක්ෂාත්මයක යම් මනුෂ්‍යයෙකුගේ ජීවිතයට ඇතුල් වුණොත් ඒ ජීවිතේ විනාශ කරනක තමයි ආත්මේ වග කියන්නේ. ඒ ආත්මේ කොටස සාතන් මේ පොළොවට ආවේ මනුස්සෝම විනාශ කරන්නේ. බයිබලේ කියන සොරායනේ සොරකම් කරන්නත් විනාශ කරන්න නම් ඒස්වාසේන මං ආවේ ජීවනේ දෙන්නේ අනිකලස දෙන්න කියලා විනාශ කියන්නේ. එමෙම ලෝකෙට සොරෙක් ඇවිත් තියෙනවා. ඒ සොරා ජීවිතවලට ඇතුල් වෙලා ජීවිතවල තුඩ සුවය, සතුට, සමාධානය, නිදහස්කම, ප්‍රීතිය කියන දේවල් ඔහු හොරාගෙන ඔහුගේ ජීවිත විනාශ කරමින් යනවා. මේ රාත්‍රිය තුල මම ඔබට එකක් කියනවා. මම දන්නවා බොහෝ අය මේ රාත්‍රිය තුල එවැනි ජීවිතවල ජීවත් වෙන අය. ඔබට තිබු සතුට එක හොරකම් කරලා
බයිබලෙ පැහැදිලි ලෙස කතා කරනවා සාතන් දෙවියන් වහන්සේ නිර්මාණය කරපු මනුෂ්‍යර විරුද්ධව සිටින්නේ. සාතන්ගේ අරමුණ ජීවිත විනාශ කරන එක, පවුල් විනාශ කරන එක, සතුට සමාජ විනාශ කරන එක, සුවය ඌ කැමතිම නැති දෙයක්. ඒ නිසා මිස්ථානේ කියනවා පෝ යක්ෂාත්ම හිටියා, යක්ෂාත්ම දෙදහකට එයා හිටියා. නමුත් ඒ කොයිතරම් යක්ෂාත්ම සිටියක් ජේසුස් වහන්සේට ඉන්න උප්‍රමාණය වැදගත් වුන්නේ නැහැ. ජේසුස් වහන්සේ ඒ යක්ෂාත්මේ මනුෂ්‍යය නිදහස් කළා. ඒවා යක්ෂාත්මයට අණ කරලා තරවටු කරලා ඒ ජීවිතෙන් එළියට දහලා ඒ මනුෂ්‍යයාට නැවත ජීවිතයක් දුන්න බව මේ කතාන්දරයේ තුල ඔබට මට වටහා කර දෙන්න. ඔබගේ ජීවිත ඔබ මෙනෙහි කරද්දී මේ රාත්‍රියේ තුල ඔබට දැනේ ඔබගේ ජීවිතේ කොයිතරම් දේවල් නැති වෙලා තිබෙනවද කියලා. එහෙනම් ඒ හැම දෙයක්ම කවුරු කෙනෙක් සොරකම් කළා තියෙනවා. ඒ වෙන කවුරුත් මේ තමයි සාතන්. ඔබගේ සතුට, සමාධානය, ප්‍රීතිය, සුවය මේ ඔබගේ ජීවිතේ නැතිනම් ඔබ දෙවියන් වහන්සේට මේ රාත්‍රිය ඔබගේ හදවත දෙන්න. උනාසිර පුළුවන් ඔබගේ නැති වුණු ජීවිතේ නැවත දෙන්න. ඒ ප්‍රශ්නේ කොයිතරම් විශාල වුණත් ඒක දෙවියන් වහන්සේට වැදගත් නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේ බෝ යක්ෂාසන කිසිම මනුෂ්‍යයෙකුට මේ මනුෂ්‍යව පාලනය කරන්න බෑ. මෝ නිදාගත්තේ සෝන් ගෙවල්වල, ඔවුන්ගේ කැලේ වනාන්තරවල හිටියේ. උදැන්වල වලින් බැඳලා පුදුමකාර ජීවිතයක්, පීඩාකාර ජීවිතයක් ඔහු ජීවත් වුණා. සාතන් මේ ජීවිතේ විනාශ කළා තිබුණා. නමුත් ජේසුස් වහන්සේ මේ ජීවිතයට ප්‍රේම කරා. අද දවසේ මෙවැනි අය බොහෝ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ප්‍රශ්න, පීඩාව තුළ, වේදනාව තුළ අසමදාන යන මිනිස්සුන්ව ලෝක මිනිස්සු අයින් කරනවා. ඔවුන් පවුලෙන් අයින් කරනවා. සමහරට ඔවුන්ගේ ප්‍රශ්න මතක් කර කර රිද්දෙනවා බොහෝ වෙලාවට. සමහරට ඔවුන්ගේ අතීතයේ වැරදුණු දේ සහ යම් කාරණා නිසා ඔවුන්ගේ ජීවිතේ යම් දේවල් නොලැබිලා තිබෙනවාද ඒවා මතක් කර කර බොහෝ ජීවිත රිද්දෙනවා. මේ රාත්‍රියේ එවැනි බොහෝ අය සිටිනවා. නමුත් උන්වහන්සේ මේ රාත්‍රියේ තුළ උන්වහන්සේ කතා කර මම දෙවියන් වහන්සේ, මම නුඹව සුව කරන දෙවියන් වහන්සේ, ඔබගේ ජීවිතයේ නුඹ සුවෙන සියල්ල නැවත දෙන්න උන්වහන්සේ කියනවා මට හැකියාව තිබෙනවා කියලා. රීමා සූර මාසේ රබු ශරු සමා මෙලෙගියුන්ට නැවත ජීවිතේ දුන්නා. හැමෝම ප්‍රතික්ෂේප කරපු මෙලෙගියුන්ට ජේසුස් වහන්සේ ජීවිතය දුන්නා. යක්ෂාත්වලින් ඒ ජීවිතේ විනාශ කළා තිබුණේ නම් සියල්ලට ඉහලින් ජේසුස් වහන්සේ බලය තියෙනවා. ඔබ කුමන වාතාවරණයක් තුළ, කුමන තත්ත්වයක් තුළ අද දවසේ ගමන් කරත් ජේසුස් වහන්සේ මේ රාත්‍රිය ඔබට කතා කරනවා. ඔබගේ ජීවිතේ සම්පූර්ණ නිදහස් කරන මේ රාත්‍රිය උන්වහන්සේ බලවත් වෙනවා. ඔබ එවැනි කෙනෙක් නම් ඔබගේ ජීවිතේ සාතන් සතුට, සමාධන, ප්‍රීතිය මේ හැම දෙයක්ම සොරාගෙන තියෙනවා ඔබට දැනෙනවා නම් ඔබ දන ගහලා යන ස්වාමීන් මට කරුණා කරන්න, මගේ ජීවිතයට සමාදානය දෙන්න ස්වාමීන් මං යම් පාපයක් කර තිබුණාද, යම් වැරද්දක් කර තිබුණාද ජේසුස් වහන්සේගේ නාමෙන් පියාණනි මං සමාවයි දෙනවා. ඔබ පසුසැවෙන්න, ඔබ පසුසැවීමේ හදවතක් මේ රාත්‍රියේ ඔබ කියන ස්වාමීනි මට සමාවෙන්න, ජේසුනි මට සමාවෙන්න, ඔබ නොදැනුවත යම් පාපයන්, යම් වැරදි මගේ ජීවිතයේ තියෙනවද, මෙතෙක් මම වැරදි ජීවිතයක් තුළ ජීවත් වුණාද, ඒ නිසා සාතන් මගේ ජීවිතේ විනාශ කරමින් ආවද, සාතන්ට මගේ ජීවිතය තුළ යම් අවස්ථාවල් මම නිර්මාණය කරලා දීලා තිබුණාද, ජේසුනි මේ වෙලාවේ මම පසුතැවෙනවා, මම සම්පූර්ණ මගේ හදවත මම ඔබට බාර දෙනවා, ශුද්ධාත්ම පියාණන් වහන්සේ මා තුළට එන්න, වහන්සේට සම්පූර්ණ පාලනය මම බාර දෙනවා, මාව පවිත්‍ර කරන්න, මාව නිදහස් කරන්න ඔබ උන්වහන්සේට මේ රාත්‍රියේ ඔබ කියන. බොහෝ වෙලාවට බොහෝ අය පසුතැවෙනවා. ඔවුන්ගේ හදවත ඔවුන් කොටස් දෙකකට බෙදලා, එක පැත්තක
සමාව දෙන්න පුළුවන් ඒවට ඔබ සමාව දීගෙන යනවා. වැරදි හදන්න පුළුවන් දේවල්ට ඔබ වැරදි හදාගෙන යනවා. හැබැයි හදවතේ අනිත් කොටසේ ඔබ සමහර දේවල් ඔබ සමාව දෙන්න සමහර වැරදි සමහර පාපේ කාරිදේ ඔබ කරමින් යනවා. දෙබිඩි ජීවිත ඔබ ගමන් කරන ඔබ ජීවිතේ නිසා ඔබගේ ජීවිතේ බොහෝ දේ නැති වෙලා තියෙනවා. ඔබ සම්පූර්ණ හැරෙන්න ඔබ සම්පූර්ණ හදවත දෙවෙනාසර දෙන්න ඔබ කියන්නේ ජේසුනි වහන්සේ මගේ ජීවිතේ වෙනස් කරන්න ඔබයි ස්වාමීන් වහන්සේ ලෙස මම කැමති මේ රාත්‍රියේ විශ්වාස කරන ඔබ කියන උන්වහන්සේට මේ රාත්‍රි උන්වහන්සේ දවුවෙක් ලෙස ඔබ බාර ගන්න වලි මාසූර මාසේ රඩු ජබ්‍රාතුලි කලමාසි ඒ ලෙගියොන්ට දෙවියනාසේ ජීවිතුනේ යක්ෂාත්ම සෙල් එලවලා අලුත්ම අලුත් ජීවිතයක් උන්වහන්සේ දෙන්න උන්වහන්සේ බලවත් මේ රාත්‍රි උන්වහන්සේ ඔබට කතා කරනවා යම් කෙනෙකු ඔබට විරුද්ධ යක්ෂයා සැලසුම් දෙනා තිබුණාද පොඩි වින ඌනියම් බන්ධන අනවින ඕ කුමන හෝ දෙයක් ඔබගේ ජීවිත විරුද්ධ සාතන් සැලසුම් කරලා ගෙනා තිබුණාද ඔබගේ නිවස් පවුල් විනාශ වෙන යම් දේ ගෙනා තිබුණාද රාත්‍රි ජේසුස් වහන්සේගේ නාමයෙන් සියලුම බලේ අවසින් රිමාසි පොන්තුල නමාසි කාරුස බය වෙන වහන්සේගේ ආලෝකය මම ප්‍රකාශ කරන හැම ජීවිතයක් මතම පියාණනේ සුවේ සතුට සමාදානෙ එවන් නැවත අලුතෙන් ඒ ජීවිතවල නිර්මාණය කරන දෙවි වෙන ඔබගේ වචනය නැවත අලුත් දේ නිර්මාණය කරන දෙවියනස රාජු ප්‍රාන්තුල නමාසි රොදු රොබු ජබ්‍රාත් අලමය ජී කුමරාසු ප්‍රයිසි කලමය පියාණ අලුතෙන් ඒ ජීවිත නිර්මාණය කරන පවුල් අලුතෙන් සමාදාන අලුතෙන් නිර්මාණ රිමාසි ප්‍රාන්තුල නමාසි ඒ නැති දු සසුට අපි අලුතෙන් නිර්මාණ යේසුස් වහන්සේ මාත්සද බොහාසේ අපි නිර්මාණ වාසේ නැති දු සියල නැවත දෙන්න ඔබ බලවන්තයි ස්වාමී අපි විශ්වාසන ඔබ වහන්සේ ඔබට සියල්ල කළ හැකි ඔබ මැවුම් කාර්යය ස්වාමී මුළු විශ්වයේ අයිතිකාර ඔබ ඔබගේ වචනේ මේ සියල්ල ඔබ නිර්මාණය කර ඔබගේ වචනේ පැහැදිලිස අපිට කතා කරනවා ස්වාමී රාජ්‍යය තුල ඔබ වහන්සේ මේ හැම කෙනෙම ජීවිත වාස අලුත් කරන නිසා ආලෝකිත වූ ගිනා නිසා මම ස්තුතිවන්තලා පියාණනි ස්තුති දෙවි පියාණ මේ හැම ජීවිත ඔබ පවිත්‍ර කරන නිසා ස්තුති 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 අලුත් ජීවිත අලුත් බලාපොරොත්තුක් රාත්‍රි හැම කෙනෙක්ම අතම ඔබ තබෝ නිසා මම නැවතත් ඔබට ස්තුතිවන්තලා ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන් හාලෙලූයා හොඳම වෙලාවෙම මම යාශනා කරන්න යන වෙනදා වගේම සුවේ උදෙසා ඔබ යම් කෙනෙක් රෝහල් ගතව සිටිනවද යම් වේදනාවක් සමග මේ රාත්‍රිය තුල සිටිනද ඔබ කොයි ස්ථානයේ සිටියා ඔබ වේදනාවක් ප්‍රස්ථානට බාත තබා ගන්න දෙවියන් වහන්සේ හස්තමක් කරන්නට මේ රාත්‍රිය තුල ඔබ ඇද හිල්ලෙන් ඔබ අත තබා ගන්න උන්වහන්සේගේ ස්වාමීන් දැන් මේ දැනුයි මට සුවේ ඕන ඔබ කියන්නේ මේ දැන් ඔබට සුවේ වෙනවා දෙවියන් වහන්සේ දුස් පස්සෙන් හාලෙලූයා පියානි මේ හැම කෙනෙම මම බොහෝ සිදිරිය තම රීසා බ්‍රාන්තුල නමසයි බ්‍රෝ කමය සුවේ ප්‍රකාශනයේ සිවේ නාම රීසා මාය සාතඹර කිසි අයිතියක් නැමේ ජීවිතය තුට වෙලා ඒ ජීවිත විනාශ කරමින් ගමන් කර සුලම් දැන් සුදාත් මෙන ඔබගේ පාලනේ මේ හැම කෙනෙක් මත නිදහසනේ විශ්වාසිනාන් හාලෙලූයා ලිබ්‍රොන්තර නමසයි බ්‍රොන්තර ලයිෂා ගුරිස ප්‍රාතල ක්‍රීසා වතුනි කලමය සුවේ ජේසුස් වහන්සේනම් නිදහසනේ සස්තුති මාගේ දෙවි පියයි සුති මාගේ දෙවියන් වහන්සේ බුදුන් දිව්‍යමේ සුවේ දිව්‍යමේ නිරෝගීකම නිසා පන්නහමතත් ඔබට සුසිවන්ත නම් ජේසුස් වහන්සේගේ බලවත් නාමෙන් හාලෙලූයා හාලෙලූයා ඒ වගේම අද දවසේ ඔබ විවිධ කාරණා සමග ඔබ දවසේ ගමන් කරලා ඇති පෝය කනස්සලින් වේදනාවෙන් දුකින් සිටිනවා ඇති ස්වාමීනි හැම ජීවිතයක් වාසයට ගසන ආශිර්වාද කරන්නක ඔබ මේ ආශා කර ස්වානද නොලැබුණු දේ නිසා යම් කෙනෙක් දුකින් සිටිනවද මේ රාත්‍රියේ ස්වාමී ඔබගේ සමාධානයේ ජීවිත මාතේ දාස් කරා ස්වාමී යම් වියවුල් කම්තුල සිටින මේ රාත්‍රියේ අනේ ස්වාමී ඔබගේ සමාධානයේ ආත්මේ හැම ජීවිතෙම ජේසුස් වහන්සේ නම් නිදහස් කරා මනස සිත සිතුවිලි ඔබගේ පාලනය බාර කරන දෙවි පියන්නේ වියවුල් සිතුවිලි නිසා යම් කෙනෙක්ට නිින්ද නැති කද මේ රාත්‍රියේ ස්වාමී ඒ හැම වියවුල් සිතුවිලි යේසුස් දේ නාමල වත්ම ස්වාමී සුබනින්ද උදෑසනකින් කර්මා දෙන්න ස්වාමී අද නොලැබුණු දේට වඩා ස්වාමී හෙට දවසේ උන්ට බොහෝ දේ ඔබ දෙන්න යන නිසා වාසේ කරුණාව අනුග්‍රහය අධික ලෙස හැම ජීවිතෙම වාසනේ දාස් නිසාස අද රාත්‍රියේ සසුතියේ උදෑසන නැකිට කරුණාව හැම කෙනෙක්ම මත දෙන්නේ ප්‍රීතියෙන් දවසර මුණ දෙත් හැම කෙනෙකුට උපකාරක් වන්ට කියලා ආශනා කරා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්